අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 737 ඉක්මවයි සහන වැඩපිළිවෙල රාජ්‍ය නිලධාරීන් හරහා පමණක් සිදු කරන්න සජිත් ගෙන් යෝජනාවක් කොරෝනා මර්ධන වැඩපිළිවෙල අසාර්ථකයි ජවි පෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මිලියන 737 ඉක්මවා තිබෙනවා කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය මේ වන විට රුපියල් මිලියන 737 ඉක්මවා ඇති බව ජන දෙපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව සීස විජය සමූහ ව්‍යාපාරයේ සහ CIB වෙළඳ ආයතනය රුපියල් මිලියන 15ක් ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක්ද අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා තැන්පත් මුදල් පරිත්‍යාග කළා. එමෙන්ම මාතික මාතා ශ්‍රී මෑණි ශ්‍රීදේවි සිල්වා රුපියල් ලක්ෂයක් සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරී සංගමය සහ උපාධිධාරී මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 5ක් එම අරමුදලට ප්‍රදානය කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර කොවිඩ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත මුදල් ආධාර කිහිපයක් ලැබුණු බව අග්‍ර මාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමය මගින් රුපියල් ලක්ෂ 5ක්ද බස්නාහිර පළාතේ පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 5ක්ද කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. එය අග්‍ර මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර යූ පින් මහතා සහ චීන ව්‍යාපාරිකයින් පිරිසක් විසින් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණද මෙහිදී අග්‍ර මාත්‍යවරයා වෙත පිළිගැන්වීම සිදු කළා. රාජ්‍ය නිලධාරීන් ලෙස රටේ ජනතාව ආරක්ෂා කිරීමට වගකීමෙන් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වුණා. උතුරු පළාතේ යාපනයේ කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක අංශ සමාජිකයින් හමුවීම සහ වර්තමානයේ උතුරු පළාතේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි ආරක්ෂක ලේකම්වරයා මෙම සංචාරයට එක් වුණේ. කොරෝනා වසංගතය හමුවේ සක්‍රීය දායකත්වයක් ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය ස්තුතිය පළ කිරීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස පැමිණියා. कोविड 19 වෛරසයෙන් අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයම ඒගෙන බොහොම කනස්සල්ලෙන් ගත කරද්දී අපේ රටේ ජනතාව දෙපයින් නැගිටලා ඉන්නවා බලවත් රටවල් වල අයවලුන් ඒ රාජ්‍යයන් රාජ්‍ය නායකයින් වගේම රටවැසියන් වෛරසයට ගියේ දණින් වැටිලා ඉඳිද්දී ඒ වගේම ඒ බලවත් රටවල් වල ජනතාව දහස් ගණනින් එක දවසක් තුල මිය යද්දී අපේ රටේ ජනතාවට එවැනි තර්ජනයක් ඇති නොවෙන්න රාජකාරිය අකුරටම ඉෂ්ට කරන කොටස් තමයි හමුදාව පොලිසිය සහ සෞඛ්‍ය අංශ මට යුතුයකමක් තියෙනවා ඒ අය රාජකාරී කරන ප්‍රදේශයට ඇවිල්ලා ඒ අයගේ සේවය අගයලා හැකි වෙන පරිදි තව තවත් ඒ අය දිරිමත් කරන්න තමයි අද මම මේ ඇවිල්ලා මේ අයට කතා කරන්නේ අතිවන කාලෙකම සම්දිදීනි කියෝ සර් ඒ වෙනකට කොයි කෙනෙක්ගේ ආර්ථිකම ඇත්තටම මැතිවරණයක් පවත්වන්න කටයුතු ඔක්කොම සූදානම් කරලා තමයි තිබුණේ ඒ අතර තමයි අපේ රටට මේ වෛරසය ආසාදෙන වෙන අය දීපදනේ කැවිල්ලා මේක පැතිරී යන්න පටන් ගත්තේ නමුත් අපිට අපි රජයේ නිලධාරීන් විදියට රජයේ හමුදාවන් විදියට අපිට මැතිවරණය නෙවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව මේ රෝගය වැළඳෙන්නේ නැතුව ජීවත් වෙන එක තමයි අපිට වැදගත්. ඉතින් ඒක නිසා මැතිවරණ පැවැත්වීම රජයේ කාර්යභාරයක් නමුත් මේ රෝගය පැතිරීම වැළැක්වීම රජයේ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේත් වගකීම රජයේ නිලධාරීන් විදියට අපි අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්න මේ හැම දෙයක්ම කරගෙන යනවා. රජයේ විසින් ක්‍රියාත්මක කර ඇති සහන ලබා දීමේ වැඩපිළිවෙල රාජ්‍ය නිලධාරීන් හරහා පමණක් සිදු විය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා වෛරසය තුලින් ඇති වී තිබෙන ඉතාමත්ම පීඩනකාරී තත්ත්වය තුළ අද තවත් කනගාටුදායක සිද්ධියක් සිදු වෙලා තිබෙනවා. ඒ තමයි සහන ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක් වෙනවා. රාජ්‍ය පාර්ශවයේ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන්
සහන ලැබීමට සුදුසුකම් ලබන කොට්ටාසයන් තේරීම තුල අද ඉතාමත්ම අසහනයකට පත් වූ ජනතාව තවත් පීඩනකාරී තත්ත්වයකට පත් කරලා තිබෙනවා. ග්‍රාම නිලධාරී ප්‍රජාවට තේරිලා තිබෙනවා සහන ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක් වී තිබෙන තත්ත්වය. පරස්පර චක්‍රලේඛයවන පරස්පර නියෝගයවන දේශපාලන නියෝජිතින්ට සුදුසුසම් තේරීමේ අවස්ථාව ලබා දීම තුල මේ දේශපාලනීකරණය තුල සුදුසුසම් තේරීම නතර වෙලා හිතවතුන්ට සහන ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවට අද බොහෝ දෙනා චෝදනා කරනවා. මම අහන්න කැමතියි මේ තරම් කොරෝනා විපතකට ලක් වුණු අපේ රටේ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාගේ විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීම සාධාරණද? ඒක සදාචාර සම්පන්නද? ග්‍රාම නිලධාරීතුමන්ලා බොහොම පැහැදිලිවම ඉවත් වෙලා තිබෙනවා මේ ක්‍රියාවලිය. ඒ මොකද එයාට පිළිලා තිබෙනවා මේ ක්‍රියාවලියේ තිබෙන දුර්වලතාවය. මේ ක්‍රියාවලියේ තිබෙන අඩුපාඩු ඌනතාවය. සහන යාන්ත්‍රණයේ තිබෙන ප්‍රධානතම අඩුපාඩුකම තමයි දේශපාලනීකරණයට ලක් වූ සහන යාන්ත්‍රණය ක්‍රියාත්මක. ඒ නිසා මම රජයෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. තමන්ගේ පාර්ශ්වය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සහන ලබා දීමේ යාන්ත්‍රණය වහාමත් හිටවත් මේක බාර දෙන්න අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ට. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් කෙරෙහි විශ්වාසය තමයි. රාජ්‍ය නිලධාරීන්ට හැකියාව තිබෙන ඌමනාව තිබෙනවා සාධාරණව කටයුතු කරන්න. අපක්ෂපාතීව කටයුතු කරන්න. ඒ නිසා කරුණා කරලා සහන යාන්ත්‍ර සහ මුලින්ම දේශපාලනඥයින් ඉවත් කරලා මේ රටේ කීර්තිමත් රාජ්‍ය සේවය බාර දී. මසක් ගත වුවද රජයේ විසින් ක්‍රියාත්මක කර ඇති කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක වී නැමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී අපේ පවසන කරුණ තමයි මේ මොහොතේම ඇතරන පැවැත්වීමෙන් කරුණු දෙකක් වෙනවා. එකක් තමයි කොරෝනා මේ වසංගත තත්ත්වය දැන් යම්කිසි පාලිත තත්ත්වයකට තිබෙන බව නිකන් පෙනෙනවා. එය පැහැදිලිවම වැඩි වෙන්න පුළුවන්. මේ කොරෝනා තත්ත්වය බරපතල තත්ත්වය අවසන් කරගෙන මේක බෝ වීම අවසන් වුණාට පස්සේ රටේ බිඳ වැටී තිබෙන ඉතාම අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා මාස දෙක තුනක හදිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයකට ගිහිල්ලා ආණ්ඩුවට පුළුවන් මැතිවරණ පවත්වන ආණ්ඩුව නෙමෙයි අත්‍තරම රටේ ජනතාවට හැම කෙනාටම අවශ්‍ය මැතිවරණ. ඒ කියන්නේ විවාදයක් නෑ. මොකද මේ කොරෝනා පාලනයේදී අපිට ඉතා පැහැදිලිව කියන්න තියෙන්නේ මෙවැනි ඉතාම ව්‍යසනයක් පවා දේශපාලනීකරණය කරන්න හිත් පිට නැතුව කටයුතු කරන ආණ්ඩුවක් රටේ තියෙන්නේ. ඒක මොන විදිහ ආණ්ඩුවක්? ඔබට පේනවා ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු දැන් සංගීත සම්දර්ශන තියෙනවා චන්දවිනේ මේ කොළඹ අපි අහන්න කැමති පොලිසිය ප්‍රධානීන්ගෙන් කාර්යසාධක බලකාය ප්‍රධානීන්ගෙන් දැන් ගන්න තීන්දුව මොනවද? ඒව සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත් වෙනවා. මේ කොහෙවත් ඈත ප්‍රදේශක නෙමෙයි මේ කොළඹ දිස්ත්‍රික්කයේ හොමාව. අර සෞඛ්‍ය කාර්යමණ්ඩල කරන කොටස හැරුණාම අපිට පේනවා අනිකුත් ජනතාවට දාලා කරන කටයුතු වලදී සැලකිය යුතු බිඳවැටීමක් තිබෙනවා. සාර්ථක වෙලා නැහැ මාසයක් ගිහිලි. අපි දුටුවයි රූපවාහිනිවල ඊයේ තමයි ලංකාවේ කාර්යසාධක බලකායේ ප්‍රධානීන් සහ ඒ සමහර ඇඟලුම් කර්මාන්ත ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්නේ මේ ලංකාවට අවශ්‍ය කරන මුඛාවරණ ඒවා මහන් කොරෝනා ඇවිල්ලා මාසෙකමාරක් වෙනවා ලංකාවට. දැන් තමයි ඒකන සාකච්ඡා කරන්නේ. අපි ඒක කියන්නේ මේ මැතිවරණයක් අවශ්‍ය බව ඇත්ත. හැබැයි මේ මැතිවරණේ දැම්පවැත්වීමෙන් එකක් ඒක ඊටාම අසාධාරණ මැතිවරණයක් කරන්නත් පුළුවන්. ඒ ඔක්කොටම වඩා අනිවාර්යනේ වශයෙන්ම කොරෝනා මර්ධන කටයුතු අඩපණ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කොරෝනා නැවතමතු වුණොත් ඒක ඊළඟට දිගු කාලීන රටේ ආර්ථික බිඳ වැටී දැමීමට තවත් හේතු වෙන්න පුළුවන්. සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය කිසිදු ආකාරයකින් කොරෝනා වෛරසයෙන් මැඩ පැවැත්වීමට රජයට සහාය පළ නොකරන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය කිසිම අවස්ථාවක මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් තුලදී පවතින රජයට ඒ ව්‍යසනයෙන් රට ගොඩ ගැනීම සඳහා උපකාර කරපු අවස්ථා අපි දැක්කේ නැහැ ඉතිහාසයේ ඉඳලාම. සෑම විටම ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවක දේශපාලන කෝණකින් බලලා පවතින රජය අපහසුතාවයට පත් කරන්න තමයි ඒ පක්ෂය සෑමදාම කටයුතු කරේ. ඒකෙන් අපහසුතාවයට පත් වුණේ රජය නෙවෙයි, මේ රටේ මහජනතාව කියන කාරණාව හැමදාම වුන් අමතක කරලා උන්ගේ බලය වෙනුවෙන් දේශපාලනීකරණය කරලා දේශපාලන කටයුත්තක් තමයි සිදු කරේ. අදත් ඒ ආකාරයටම තමයි සිදු කරන්නේ. මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාවලිය විවේචනයට ලක් කරන්න කිසිම කෙනෙකුට බෑ. මොකද මේක සියලුම කණ්ඩායම් ඒකරාශී වෙලා කරන ක්‍රියාවලියක්. එක පැත්තකින් ජනාධිපතිතුමා ඒකට නායකත්වය ලබා දෙනවා, අගමැතිතුමා ප්‍රමුඛ රජය ඒක මෙහෙවීම සිදු කරනවා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, හෙද කාර්ය මණ්ඩලය, ඊළඟ
ඊළඟට රාජ්‍ය සේවකයන් මේ සියලුම දෙනා එක කණ්ඩායමක් හැටියට තීන්දුව తీරන ක්‍රියාත්මක කරමින් උවදුරුකාරී අවස්ථාව මර්ධනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. ඒ හින්දා මෙතනදී සිදු කළ යුත්තේ දේශපාලන ભેදකින් තොරව රටේ ජනතාව මුදවා ගැනීම සඳහා සියලුම දෙනා රජයට සහයෝගය දක්වීම. ඊට පස්සේ පුළුවන් එයාලට පුළුවන් දේශපාලනය කරන්න. මැතිවරණය කල්දැමීමට කටයුතු කරන්නේ නම් එය නීතිමය ක්‍රියාමාර්ගවලට අනුකූලව සිදු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාකුඩ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඒ කියන්නේ දැන් ආණ්ඩුවේ අපිට පේනවා වැඩපිළිවෙළ දෙකක්. එකක් තමයි හදිසියේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා ඒ මැතිවරණය ඇතුලේ කාටවත් ප්‍රචාරක කටයුතු කරන්න ඉඩක් නොදී ආණ්ඩුව පමණක් ප්‍රචාරක කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් පවත්වලා බලය තහවුරු කර ගැනීම. එහෙම නැතිනම් මැතිවරණ තියෙනවා කියලා කියනවා. එතකොට හැමතැනම මැතිවරණ තියන්න එපා කියලා විරෝධයක් එනවා. ඒ විරෝධය මත පදනම් වෙලා මැතිවරණ නොපවත්තයි. මැතිවරණ තියන්නෙත් නැතුව ඉදිරියට යෑම කියලා කියන්නේ ඉතාම නරක තත්ත්වයක්, නරක පූර්වාදර්ශයක්. ඒක ඒ නිසාර සමහර කට්ටිය අපි දැක්කා කෑ ගහනවා මැතිවරණ තියන්න එපා අවුරුද්දකට මැතිවරණේ පා හමුදාවත් එක්ක රටපාලනය කරන්න කියලා මේ මේ ලංකාවට හමුදා ආණ්ඩුවල ඉතිහාසයක් නැහැ. ඒ නිසා හමුදා ආණ්ඩු හැදිල්ලක් නෙවෙයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. කොහොමද මේ වසංගතයත් බේරා ගනිමින් කොහොමද අපි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් රකින්නේ? මැතිවරණේ මේ වෙලාවේ පවත්න්න බෑ කියලා ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් මැතිවරණේ කල් තැබිය යුතු තියෙන්නේ අවම වශයෙන් මේ පවතින නීතිමය රාමුව ඇතුළේ. එහෙම නැතිනම් මේක දැඩි අත්නොමතික බලයක් ගොඩනැගීමක් බවට පත් වෙනවා. ඉතින් එහෙම එකකට දැන් විපක්ෂයේ පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ. ඉතින් පරණ පාර්ලිමේන්තුව ජනතා විශ්වාසයේ उल्लंघन උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු වදන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.